නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම තමයි මේ පෙළපොත් තුන්වෙනි පාසල් වාරයේ අවසානට පෙර ඒ දරුවන්ට පෙළපොත් ලබා දීම. එතකොට දැන් රජය මේ ආකාරයෙන් මුදලක් වෙන් කරලා තියෙනවා නම් ඒ ළමයින්ට ඒ පෙළපොත් නිසි වේලාවට ලබා දීම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වගකීම. නමුත් මේ වෙනකොට අපි දන්නවා ඒ පෙළපොත් සියල්ල ලබා දීලා නැහැ. පෙර දවසේ අධ්‍යාපනපත් කරලා තියෙන රාජ්‍ය අමාත්‍යවරේ සංජි සියඹලාපිටිය මහත්මයා මොකද්ද ප්‍රකාශ කරේ? අපි පෙළපොත් අවශ්‍යතාවය 85% යවලා තියෙන්නේ. ඉතුරු 15% අපි ලබන වර්ෂයේ ජනවාරි මාසෙ යවනවලු. එතකොට දැන් මේකෙන් පැහැදිලි අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළපොත් යවලා නැහැ කියන එක. අපි දන්න දැන් අපි කියන්න කැමති රංජි සියඹලාපිටිය මහත්මයාටත් අධ්‍යාපන අමාත්‍යා දලසලා පෙර මහත්මයාටත් පැහැදිලිවම 15%ක් නෙමෙයි යවලා නැති. ඊට වැඩි ප්‍රමාණයක් යවලා නැහැ. ඒ වගේම ගුරුවත්වත් ඒ වගේම විෂය නිර්දේශ මේවා සපයන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. දැන් ජාතික අධ්‍යාපන ආයතන නිසි වේලාවට ඒ කටයුතු කරන්නේ නැහැ. ඉතින් මේවා සම්බන්ධයෙන් සොයා බැලීමක් කොච්චර අපි හිටපු අධ්‍යාපන අමාත්‍යා ක්ලිවිරාජ් කාර්ය සමස්තයට දිගින් දිගටම අපේනලා දුන්නා. වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සේවා අමාත්‍යවරයාටත් වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් බහම පියවර ගන්න. අධ්‍යාපන ඇමතුමාණන් කියන්නේ එතුමාට වවුචර් ටික දෙන්න බැරි වුණේ මැතිවරණ කටයුතු හිඳයි කියලා. නිලැඳුම් වවුචර් ඕ පෙළපොත් ඕ ඒවැවිල්ල කලින් වසරේ අයවැය මුදල් වෙන් කරලා අදාළ වර්ෂයට ඒ ක්‍රියාමාර්ග කරන්න ඕනේ. නිල වශයෙන් ඒවා කරන කාල රාමුව මේ සියලුම දෙනා දන්නවා. ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා ඒ කාල රාමුවේ ඒ කටයුතු කරන්න. දැන් මැතිවරණ ආවය මෙන්න දේවල් ආවය එහෙම දෙයක් නෑ. රටේ දරා ගන්න බැරි මොකක් හරි පරපතල සුනාමි තත්ත්වයක් ඇවිල්ලා මොකක් හරි වුණා නම් කමක් නෑ. බොරු උත්තර හරියන්නේ නෑ මේකට. කරන්න ඕනේ දේ තමයි මේ නොවීම සම්බන්ධයෙන් සොයා බලලා ඉදිරිය නොවැන්න කටයුතු කිරීමත් එක කටයුතු නොකරපු අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමත් අවශ්‍යතාවයකට අපි දකින්නේ. Maxis number 1 tire in Sri Lanka.